පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබීම ආහාර මිලදී ගැනීමට නොහැකි වීම සහ පවුල් රැසක් දෛනික ආහාර වේල් මගහැරීම හේතුවෙන් ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වෙනි ස්ථානයට පත්ව ඇති බව පසුගියදා යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් යුනිසෙෆ් සංවිධානයේ මේ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේ ඔවුන් 2016 දත්ත පදනම් කරගෙන එම වාර්තා ඉදිරිපත් කර ඇති බව පවසමින් ආහාර සුරක්ෂිතතාව නොමැතිවීම නිසා මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් දැඩි බලපෑමකට ලක්ව ඇති බව පවසමින් ලෝක ආහාර වැඩසටහනද නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙවන් පසුබිමක් තුල ආදිවාසී නායක උරුවර්ගයේ වන්නිලැත්තන්ද ප්‍රකාශ කළේ සිය පවුල්වල දරුවන්ද මන්ද පෝෂණ තත්ත්වයකට මුහුණ පා ඇති බවයි. හැම ගම් පුජ්ජකම අද දවස් පුජ්ජ මන්ද වෙනකොට ලා කැකුලෝ ඉදිනවා බඩ පුජ්ජල් අර ලබු ගෙඩි පුජ්ජල් වගේ එල්ලුම් පුජ්ජ මන්ද වෙලා ඇඟ පුජ්ජ කෙට්ටු තැන මන්ද වෙච්ච කැකුලෝ ලෝකෙම මිනිස් ගජ්ජු කතා දමනවා මන්ද පෝෂණි කියලා එකම. හැබැයි මේ අතෝ දැන් විශ්වාස දෙන මන්ද කරනවා ඒ වාගේ ලෙඩක් තමයි මේ වාගේ කැකුලන්ට මන්ද වෙලා තිබෙන්නේ. මේ අතර මෙරට සාමාන්‍ය පවුලක දිනක ආහාර වියදම රුපියල් 2500ත් 4000ත් දක්වා ඉහළ අගයකට පත්ව ඇති බව කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී අනාවරණ වුණා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලෝක ආහාර සංවිධානය දිගින් දිගටම වතු කරන කරුණක් තමයි අපේ රටේ සමස්ත ජනගහනයේ පවුල්වලින් 86%ක් ඊළඟ ආහාර වේල ගැන සැකසිත බවක් අපි සාමාන්‍යයෙන් ගන්න ආහාර වේල් තුනෙන් එක ආහාර වේලක්වත් මගහැරෙන පවුල් 86%කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ ඉන්න බව. වෛද්‍ය පර්යේෂණ ආයතනය කරපු පෝෂණ සම්බන්ධ පර්යේෂණ අනාවරණය වුණේ අපේ රටේ සමස්ත අවුරුදු පහට අඩු ජනගහනය ළමයි ගත්තට පස්සේ අවම වශයෙන් ළමයි අතරින් ළමයි 27000ක් උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු වෙමින් පවතින බව ඉදිරි කාල සීමාවේදී අපේ රටේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් ලක්ෂ 5 ආහාර සුරක්ෂිතභාවය බිඳ වැටීම නිසා පෝෂණ ආශ්‍රිත ගැටළු වලට මුහුණ පාන වෙන බව අපට මතකයි. මීට කලකට ඉහත අපේ රටේ එක්තරා කැබිනට් අමාත්‍යවරයෙක් කිව්වා පවුලක් ජීවත් වෙන්න 2500ක් ඇති කියලා. හැබැයි අපි ලබාගත් ආහාරවල මිල දර්ශක ආහාර අලෙවි කිරීම ඒ වගේම පවුල් ආහාර වේල් සම්බන්ධව කරපු සමාජ සමීක්ෂණ දිහලි වෙනවා. අද 4 දිනක යුත් පවුලක් දවසකට අඩුම ගානේ රුපියල් 2500ක් වියදම් කරන්න වෙනවා. තමාගේ දවසේ ආහාර සඳහා වියදම 5 දිනක යුත් පවුලක් නම් මේ අගය අඩුම ගානේ රුපියල් 4000ක් වෙනවා. පෝෂණය කියන කරුණ මන්ද පෝෂණය කියන කරුණ නොසලකා හැරීම අනාගතයේදී දේශපාලකින් අවශ්‍ය කරන මදුස්ල වගේ පරපුරක් බිහි කරන්න කෙලින්ම මඟ පාදනවා. ලක්ෂ 16ක දරුවන් පාසල් යන අපේ රටේ ඒ දරුවන්ගේ ආහාර ටික ගැන දුක් වෙන අම්මලා ගෙදර ඉඳගෙන හොස් ගාලා කියන අපේ දරුවෝ කන්න නැතුව ඉගෙන ගන්න කියලා. සමහර දරුවෝ කෙසෙල් බඩ කාලා ගිහිල්ලා. සමහර දරුවෝ දෙල් කාලා ගිහිල්ලා. සමහර දරුවෝ මයියුක තඹගෙන කාලා ගිහිල්ලා ඉගෙන ගන්න. World Bank එකෙන් නියමිත වෙච්ච මුදලක් තිබෙනවා. ඒ මුදල තාමත් කිසියම්ම කාර්යයකට යොදාගෙන නැහැ. ඒ මුදල අනිවාර්යෙන්ම අපේ රටේ දරුවන්ගේ ආහාර වෙනුවෙන් ලබා ගැනීමට ජේ පියවර ගත යුතුයි. ඔබේ ගෙදරට අඩුම තරමේ මාළු කිලෝ එකක් ගෙනල්ලා ළමයින්ට කන්න දෙන්න පුළුවන් තත්ත්වයක්ද මේ රටේ තියෙන්නේ? එහෙනම් ඉතින් අපේ මිනිස්සු හම්බ කරන්න ඕනේ අර හොරු ටික හම්බ කරන ආකාරයටයි. එක්ක කුඩු විකුණන්න ඕනේ. ඔය දැන් කියනවනේ මේ රටේ මිනිස්සුන්ට ගංජා විකුණන්න කියලා. ඒ මදිවට අපේ ගෑනුන්වත් විකුණන්න කියනවා. ඒක කළත් හම්බ කරවන්නයි හදන්නේ. හත් දෙයියනේ මේක ශ්‍රී ලංකාව.